නම සංජීව එදිරිමාන්න තනතුර ශ්‍රී ලංකා පදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඇත්තද රාජපක්ෂවරු පදුජන පෙරමුණේ නෑ කියන්නේ ඇත්තද රාජපක්ෂවරු කියන පොදු අර්ථයෙන් ගත්තහම රාජපක්ෂවරු පදුජන පෙරමුණේ නෑ කියලා පදුජන පෙරමුණ කවදාවත් කොහෙදවත් කායිකවත් කියලා නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්නේ රාජපක්ෂවරේ ඒ බෙසල් රාජපක්ෂ එහෙමනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායකයා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ හැම පෙත්තකම රාජපක්ෂවරු ඉන්නවා ඒ වගේම ඒ දේශ ව්‍යාපාරය මෙරටේ අති බහුතර මහජන කැමැත්තෙන් පහුගිය පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරලා ඊළඟ ඉදිරි ඕනෑම ජාතික මැතිවරණයකට ජයග්‍රාහී ලෙස මුහුණ දීලා අවසන් ප්‍රතිඵලය විජයග්‍රහණය ලෙස ඔසවා තබන දැවැන්ත දේශපාලන ගමනකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැස්ති. පොදුජන පෙරමුණ හදාගන්න ඉක්මන් වුණා වැඩි කියලා හිතෙන්නේ නැද්ද? කිසිසේත්ම නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ජනතාවගේ ඉල්ලීමක ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ ඉතිහාසයේ අහඹුවක් ලෙස නෙවෙයි මහජන අරගලයක මහජන ඉල්ලීමක ප්‍රතිඵලයක් විදියට. මිනිස්සු කිව්වා අපිට පක්ෂයක් කොමනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයක් සමග එකට එකතු වෙලා කිසිසේත්ම එකට ගැලපෙන්නේ නැති එකිනෙකට පරස්පර දේශපාලන දර්ශනයන් දෙකක් එකට එකතු කරගෙන වැරදි පාරක වැරදි විදිහට වැරදි ගමනක් යන වෙලාවේ රටේ මිනිස්සු ඉල්ලීමක් කළා අපිට මේ රටේ වමේ මිනිස්සු විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉඳලා 1951 ඉඳලා බද්ද වෙලා හිටපු මේ රටේ ප්‍රගතිශීලී ජනතාව විදිහට අපට දේශපාලනය කරන්න පය ගහලා ඉන්න වාඩි වෙලා ඉන්න දේශපාලන වේදිකාවක් වුමනයි ඒ සඳහා අලුතෙන් පක්ෂයක් හදන්න කියලා. ඒ නිසා ඒ නිසි කල නිසි ලෙස බිහිවෙච්ච ඉතාම ස්වභාවික උපතක්. ඒක මේ සිසේරියන් සත්කමකදී අතරමඟ හදිස්සියේ බොරු නැකත් බලලා පොරට හදපු පක්ෂයක් නෙවෙයි ඉතාම ස්වභාවික උපතක් දේශපාලන පක්ෂයක් විදියට. පොදුජන පෙරමුණේ මහා සම්මුලට මොකද වුනේ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සම්මේලනයේ අපි සීලු කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළවෙනි අදියර විදියට ඒ පිළිවෙල මහා සම්මුල කියන්නේ සමස්ත වැඩපිළිවෙල අවසන් අදියර. අපි මේ රටේ ග්‍රාම සේවා වසම් 14-17 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිතිය හදලා මේ රටේ ග්‍රාම සේවා වසම් 14-17 ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ හදලා මේ රටේ හැම ග්‍රාම සේවා වසමකම ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ හදලා ඒ වගේම අපේ අනුපන් විධාන ගණනාවක් තියෙනවා ඒ සියල්ල හදලා අනුබද්ධ සංවිධාන ගණනාවක් තියෙනවා ඒ සියල්ල හදලා ඒවායේ ආසන බල මණ්ඩල කැඳවලා ඒවායේ දිස්ත්‍රික් බල මණ්ඩල කැඳවලා අදීරෙන් අදීර අපි ජාතික මහා සම්මේලනයේ සූදානම් වෙමින් යන්නේ මේ හෙටාලිද්දම ආසන බල මණ්ඩල රස කට පුරාම ක්‍රියාත්මක කරන්න සූදානම් ඒ ආරම්භක අවස්ථාවක් විදිහට පොදුජන තරුණ පෙරමුණේ ආසන බල මණ්ඩලයක් මේ ජනවාරි මාස මුල් දෙසැම්බර් තුල පැවැත්වීමට සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා ලංකාවේ දේශපාලන පක්ෂයක් විසින් පවත්වන දැවැන්තම සුවිසල්ම ජාතික මහා සම්මේලනයේ අපි ලෑස්ති වෙමින් ඉන්නේ 2019 වසර පොදුජන පෙරමුණට තීරණාත්මක වසරක් වෙයිද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වසර තීරණාත්මකයි. මේ වසර මැතිවරණ වර්ෂයක් බව බැසල් රාජපක්ෂ පක්ෂ නිර්මාතෘවරයා මෙලොව මාවත කාර්යාලය අමතමින් කිව ලැස්ති වෙන්න අපි මැතිවරණ වර්ෂයකට මේ සූදානම් වෙමින් ඉන්නේ කියලා. පොදුජන පෙරමුණ විදියට අපි ලැස්ති මේ මැතිවරණ වර්ෂයේ ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න. පළාත් සභා මැතිවරණයේ අවුරුද්දයි මාස ගාණක් කල් දාලා තියෙනවා මේ දූෂිත ආණ්ඩුව. අපි ඒවට විරුද්ධව පරන් කරනවා. කවුරු කැඳවුවත් නැතත් ජනාධිපතිවරණය මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ විශ්ව වෙනකොට කැඳවීමට ස්වභාවිකව එය කැඳවීමට නියමිතව තිබෙනවා ඒ සභාජම්යක් පිළිබඳ රටට බලාපොරොත්තුවක් තියෙනවා මැතිවරණයේ කුමක්වත් අපි සූදානම් මැතිවරණයට මුහුණ දෙන්න අපි සූදානම් මැතිවරණය ජයග්‍රහණය කරන්න අපි ජයග්‍රහණය පිළිබඳ පුරෝකථනය කරන්නේ ඉතාම නිශ්චිත විද්‍යාත්මක පදනමක් තුළ ඉඳගෙන ඒ තමයි පහුගිය පෙබරවාරි මාසේ 10 වෙනිදා මේ රටේ පළාත් පාලන ආයතන 340 ක සම්බන්ධ තිබ්බා අපි පළාත් පාලන ආයතන 340 න් 239
ප්‍රතිශතයක්ම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දිනලා තියෙන්නේ ආයතන 36යි. අපේ දෙවනියා ඉන්නේ ගව් ගානක් ඈත. අපි දිනලා ඉන්නේ ලොකු ලෙන්ස් එකක්, ලොකු පරාසයක් සහිතව. අපි අන්නේ අභිමානයක් එක්ක ඒ ජයග්‍රහී මානසිකත්වයක් එක්ක වරදුණු තැන් තිබේ නම් ඒ නිවැරදි කරගනිමින්, හදාගත යුතු තැන් හඳුනාගෙන එය හදා ගනිමින් මේ රටට වුමනා කරන අනාගතවාදී වැඩපිළිවෙල, මේ රටේ උපන් නූපන් පරම්පරාවට තේරේ කිරීම සම්භාවන ආණ්ඩුවක් අපි මේ අවුරුද්ද තුළ හදනවා හදනවා හදනවාමයි. ඇත්තද?